கொலம்ப அட்ட புரல்ல ஆயுர்வேத சிக்ஷண ரோகல இதிரிப்பிட்ட மன்சாந்திய கிழவருக்கு ஐத்தி குரு பெஹ பிலிமே திச நித்யோமா சிட்டிமி மம වහන් සංවේගයෙන් යුතුව උදේ ජන ප්‍රසාදයේ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් කරන සූර්ය මලින් උපන් ආචාර්ය එන් එම් ඇට ඇට මිදුලුයි දාදිය කඳුලුයි කුණු ලෝහිත මුගුරුයි වගුලේ කුණු ලෝහිත මුගුරුයි වගුලේ කුණු ලෝහිත මුගුරුයි වගුලේ එක පාසට හන්දි බල ඇඟිය කමුල පිරුණා ඉරණ බසින අදි රජයක පාලනයට වෙඩි වැදුණා අත් පා බැඳලු අදි රජ සිර දුක් විඳිලක් මව සනසාලා ජාතික නිදහස ජාතික නිදහස ජාතික නිදහස ජාතික නිදහස උදෙසා ජන සටනේ පෙරමුණු බඳවාලා වෙඩි පාරට ලය දුන්නා වෙඩි පාරට ලය දුන්නා වැටි වැටි මහ සටනට වැදුනා වෙටි වෙටි මහ සටනට වැදුනා අත්වල දම්බල් වැටුණා අත්වල දම්බල් වැටුණා මහසිර ගෙදරද දොර බිඳුණා මහසිර ගෙදරද දොර බිඳුණා මහසිර ගෙදරද දොර බිඳුණා ආචාර්ය එන්.එම්. ප්‍රමුඛ මාක්ස්වාදී නායකයෝ දෙවන ලෝක සංග්‍රාමයේදී අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට එරෙහිව කටයුතු කිරීම නිසා බන්ධනාගාරගත විය. බෝගම්බර සිපිරිගේ බිඳ තම සගයින් හා ඉන්දියාවට පලා ගිය මෙම අභීත රණකාමියා ඉන්දිය නිදහස් සටනට සහයෝගය දෙමින් සිටියදී යලි අත්අඩංගුවට පත් විය. සිපිරිගේ ලුණුබත රස බලා නිදහස ලත් පසුද බ්‍රිතාන්‍ය කිරීටෙන් දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද මිදුණු නිවහල් දේශයක් වෙනුවෙන් ඔහු දිගටම සටන් වැදුණේය. අපේ අධිෂ්ඨානයකින් එදිටලව අපේ කම්කරු සහෝදරයන් විශේෂයෙන් සංවිධාන ශක්තියක් ඇතුව වැඩ කරන සහෝදරයන් මේ කාරණාව හොඳට අවබෝධ කරගන්න. සහෝදරයා අපි ඇත්ත වශයෙන්ම තීරණාත්මක අවධියක ඉන්නේ. ලෝකයේ සෑහෙන වෙනස්කම් ඇති වෙගෙන යනවා. ලෝකයේ ඇත්ත වශයෙන්ම මේ ආර්ථික අර්බුදය නිසා දේශපාලන වශයෙන්ම මුලින් කිව්වා වගේ සෑහෙන වෙනස්කම් ඇති වෙන්නට ඉඩ තියෙනවා. අපි මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ අපේ ගමන සාර්ථක කරගන්න. ඒ කරන්න කොහොමද පුළුවන්? මම මෙතෙන් සමුන්නාන්සලා බංගක් උදේ මම එකන් තරහ. ඇයි? සමුන්නාන්සලා බලාපොරොත්තු වෙනවා තාමත් සාහන සාහන කියලා. සාහන දෙන්න ඕනේ නැති කියලා මම කියන්නේ නෑ. නමුත් ඒක අරමුණක් වශයෙන් කරන්නේ. අමාරුකම් වලට අපි මූණ පාන්න සූදානම් වෙන්නට ඕන. අපේ ගමන ගැන තමයි අපේ අදිස්ථාන තියෙන්නේ. මේ සුළු සුළු සහන తాවකාලික තිබෙනා වූ අමාරුකම් ගැන නෙමෙයි අපේ මහන්සිය අපේ සම්පූර්ණ ශක්තිය යෙදවිය යුත්තේ. අපි තමුන්නාන්සලාට දෙගොල්ලොන්ටම සෑහෙන අමාරු කාලයකට මුණ පාන්න ඕනේ. ඒ අමාරු කාලය මගහැරීමට අපට ශක්තිය තියෙනවා. අපට ධෛර්යයක් තියෙනවා. අපට අවබෝධයක් තියෙනවා. අපට හොඳ හැඟීමක් තියෙනවා. අපේ මාර්ගය ගැන අපට පැහැදීමක් තියෙනවා. එම නිසා අපට පුළුවන් වේවි. අප හොඳ අධිෂ්ඨානයකින් කලින් එඩිතරව ගමන් කරන්න සූදානම් නම් අපි එතෙන්ට ළඟා වෙන්න බැරි වෙන්නේ. මෙන්න මේ ආරාධනා තමයි මට දෙන්නේ. Thank you.
බලන්නේ අහසේ රටට රටේ රතුමයි රත් ප්‍රාර්ථනා සඳු යායෙන් හිමින් සැරේ ඉදි බදිනවා මහ පුළුවේ සුමය නැති ගංගාවලේ එක්දස් නමසී පහේ ජුනි 6 වන දින කොළඹ ග්‍රෑන්ඩ් පාසී උපත ලද නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා තම අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කරමින් අර්ථ ශාස්ත්‍රය සහ ආණ්ඩුක්‍රම විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් දිනා ගැනීමට සමත් විය. එංගලන්තයේ සිට 1933 දී ලංකාවට පැමිණි ආචාර්ය එන්.එම්. නැතහොත් එන්.එම්. සහෝදරයා ලෙස ප්‍රචලිත මෙතුමා පිලිප් ලෙස්ලි රොබර්ට් යන ගුණවර්ධන සොහොයුරන් සහ ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මහතා හා එක්ව 1935 ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය තුළින් තම මාක්ස්වාදී දේශපාලන මතවාදය දියත් කරන ලදී. මේ රටේ විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ මම ඉතා ඕනෑකමින් ඉල්ලුම් කරන මේ සහෝදරයන්ට තිබෙනවා විශාල වගකීමක් අරන් වැඩ කරා. අපි මේ කාලය තුල යම් ප්‍රමාණයකට ගමන් කරලා තියෙනවා නම් ඉදිරියට එතනින් එහාට යෑම අප සතු දෙයක්. මෙතන අපිට ඇන හිටින්න බෑ. ක්‍රමානුකූලව ඉස්සරහටම යන්න ඕනේ. ඉතින් මේ සහෝදරයන් තමයි යන්න තියෙන්නේ. අපි අපේ හැංගීම අපේ පන්ති හැංගීම අපි තියුණු කරපු ප්‍රමාණයට තමයි අනිත් එක કોઈ වැළෙන සුළු මිනිස්සු තල්ලු කරගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. අපිත් මේ මිනිසුන් ඩීට දීලා නිකන් හිටියොත් එහෙම අපි ඔක්කොම පස්සට තල්ලු වෙනවා. මොඳ අපි තමුන්නාංචේලා පිටිපස්සින් දෙන අපිවත් තල්ලු කරන්න ඕනි ඉස්සරහට. ඡායහන බයමත් දරන එකක් හිතේ තබාගන්න. මාක්ස් වාදයේ නිවැරදි. ඒ මග නිවැරදි. අංග කිනිසු දැන් මේ කට ගහන වට සමාජවාදය ගැන කතා කරා. අපට දේශපාලනය උගන්වන්නේ නොඑක් නොඑක් තාලෙ මිනිස්සු ඇවිල්ලා ඉන්න. අපට සමාජවාදය උගන්වන්න. අපි මම ඕන කිරිසප්පෙක්ම ඉගෙන ගන්න ලෑස්ති. නමුත් උන්හලා කල්පනා කරනවා නම් උන්හලා පරතරයට ඇවිල්ලා තියෙනවා කියලා මාක්ස්වාදී එයට වඩා ලොකු මෝඩියෝ තවත් නැහැ. මේක සෙල්ලම් ගමනක් නෙමෙයි. මේක නිකන් තමන්ගේ දිමෝපිය හොඳට තෝරගත්තට මේ ගමනේ යන්න පුළුවන් වගේ කමක් නැහැ. ඒ වාසනාව උඩ මාක්ස්වාදී කටන ගන්න බෑ. මේක දුක් විඳලා මහන්සි වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාව එක්ක ඇලි ගැලි වැඩ කරලා කම්කරු සහෝදරයන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට ගමන් කරලා ගුටි කාලා ඉරගෙවල් වල ගිහිලා තමයි මේ වැඩේ ඉෂ්ට කරන්න පුළුවන්. අමනිසා ඉතා කරුණාවෙන් ඉල්ලුම් කරන. ඔය නිකම් මේ බුදුන් බුදුන් කාලෙන්ට රැවටෙන්නේ නැතුව මේ සහෝදරයන්ගේ ස්ථීර අධිෂ්ඨානයත් මේ සහෝදරයන්ට ඇති කරගන්න ඕනේ. අපි මේ තරම් දුක් විඳලා තිබෙන්නේ අපේ සංවිධාන ඇති කරලා තිබෙන්නේ මේ රට ඉදිරියට ගෙනියන්නයි සමාජවාදය කරා ගමන් කරන්නයි. අපි ඒක ලබා ගන්න අපේ ජීවිත කාලය තුල කියලා ඒ අදිෂ්ඨානයෙන් යුක්තව වැඩ කරන හැටි ඉල්ලමින් මම කතාව මම මේ අවසන් කරනවා. Yeah.
දෙවන ලෝක යුද්ධයේ සුද්දාගේ අරමුදල් තර කිරීමට දියත් කළ පොපි මල් ව්‍යාපාරයට විකල්ප ලෙස සම සමාජය හරහා දියත් කළ සූර්ය මල් ව්‍යාපාරයේ මගින් මැලේරියා වසංගතයට ගොදුරුව අපමණ දුක් විඳි සොදේශිකයා වෙනුවෙන් අරමුදල් රැස් කරන්නට ආචාර්ය එන්.එම්. සමත් විය සුද්දාගේ යුද්ධයේ වෙනුවෙන් බජිරි බුදමින් කුසගිනි දරු තුන්කෝරලේ දුගී පැල්පත් වෙත බෙහෙත් සහ පරිප්පු වැනි ආහාර බෙදා දෙමින් අමිල ජන මෙහෙවරක නියලුනේය කොට කලිසමින් සැරසුණු තරුණ එන්.එම්. සහෝදරයා කාගේ හිතවත් පරිප්පු මහත්තයා නම් ඌයේ එම සිද්ධියත් සමගිනි අගති දුකදේ අවලස්සන දුටු තැනදිම මිට මොළවන අගති දුකදේ අවලස්සන දුටු තැනදිම මිට මොළවන ලස්සන ලෝකය රකින්නා තරුණ කුමර කුමරියෝ අපේ තරුණ කුමර කුමරියෝ අපේ සමාජ තරුණයෝ අපි සම සමාජ තරුණියෝ අපි තාරු තරුණ අරුණ කිරණ හිරෙන් උපන්නේ අපි නව සඳෙන් උපන්නේ තාරු තරුණ අරුණ කිරණ හිරෙන් උපන්නේ අපි නව සඳෙන් උපන්නේ ඒර හඳ පවතින දළු මුල් සරුවෙමින් ලියලා එන මාක්ස්වාදී ව්‍යාපාරයේ රිකිලි සිඳ බිඳලු අධිරාජ්‍යවාදී වූ කළු සුද්දන් හා සම්මුතිගතව 1948 නිදහසින් පසුද බ්‍රිතාන්‍ය කිරිටේ දිදුලන රශ්මියෙන් සොදේශිකයාගේ දැස් නිලංකාර කිරීමට සමත් විය. එන්.එම්. නිදහස් ලංකාවේ විපක්ෂ නායක ධූරයට පත් විය. මතු කර පෙන්වයි රණතුර නිදහස නිදහස මේ බිම වැදලුණු නිදහස 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 මනුවග සනසන 1970 සමග පිරිමුණු රජයේ විසින් මහමුදින් මහපොළොවෙන් තෙල් සොයා තබන ලද පියවර අධිරාජ්‍යවාදීන්ගේ සියුලඟ සලිත කිරීමට සමත් විය. උතුරු නැගෙනහිර මහකැලයෙන් කොටි මතුවිය. රටේ සංවර්ධන ගමන් මග ඇන හිටියේය. ත්‍රස්තවාදීන් හා ගැටෙමින් අධිරාජ්‍යවාදී ණය මත යැපෙමින් මේ පින්බිම දශක තුනක් රුධිරයෙන් කඳුලින් තෙමී ගියේය. 70 රජයේ ලාබාලම මන්ත්‍රීවරයා වූ මහින්ද රාජපක්ෂ තරුණ දේශපාලනඥයා ජනාධිපති ධූරන්දරව එදා දුටු සිහිනය සැබෑ කරමින් ත්‍රස්තවාදී පරාජය කර මේ පින්බිම සංවර්ධනය කරා ගෙන යන ගමනේදී රුදුරු කොටි සමුදුරින් එතර සිට දතනියවද්දී යලි සිහියට නැගෙන්නේ මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. ජාතික ලොතරැයියේ 500 දිනුම් ඇදීම දින කළ කතාවයි. මිලියන් 100ක් දසලක්ෂ 100ක් ලක්ෂ ගණනක් කියනවනම් ලක්ෂ 1000කට වැඩි මුදලක් තමුන්නාන්තිලගේ මේ 750න් රුපියලින් එක්කාස කරන මුදලෙන් මේ රටේ සංවර්ධනයට අපි යොදලා තියෙනවා. ඉතින් තමුන්නාන්තිලා අහමි මොනවද මේ සංවර්ධනය කියන්නේ? බබ එක නිදසුනක් දෙන්න.
අපේ රටේ පොළොවේ යට වැදගත් දෙයක් තිබුණා බොහෝ හැමදාම තිබිලා තියෙනවා. අපි ආවට පස්සේ ඕක දැම දෙයක් නම් නෙමෙයි. ඕක හැමදාම තිබුණා. මොනවද? තෙල්, ඛනිජ තෙල්. අපි පිට රටෙන් මෙතෙක් කල් හැමදාම ගෙන ආවේ අමුතෙල් ගෙනල්ලා මෙහෙ සුද්ධ කරලා පෙට්‍රෝල්, භූමි තෙල් වශයෙන් තමුන්නාන්සලට පාවිච්චි කරන්න දුන්නා. මේ රජේ ආවට පස්සේ ගරුවක මැතිනේ ප්‍රමුඛත්වයෙන් මොකද වෙලා තියෙන්නේ? අපි පොළොව හැරන්න පටන් ගත්තා. ඒවට මුදල් ඕනේ. පොළොව හැරන්නත් මුදල් ඕනේ. තමුන්නාන්සලගේ 750000 රුපියලෙන් තමයි මේ මුදල් අරගෙන අද පොළොව හැරලා අඩි දහස් ගණනක් යට ගිහිලා මේ ලංකාවේ මේ ලබන අවුරුද්ද වෙනකොට අවසාන වෙනකොට තමුන්නාන්සලට අපේ භූමි තෙල් අපේ පෙට්‍රෝල් පාවිච්චි කරන්න වාසනාව ඇති වේවි කියලා මා අසලකන. මෙන්න අපි කරපු දේවල් මේ තමුන්නාන්සලගේ 750000 කරන දේවල් තමුන්නාන්සලගේ රුපියලෙන් කරන දේවල් අපි ආවට පස්සේ පෙට්‍රෝල් එක ඇතුලේ දැම්මේ නැහැ. පෙට්‍රෝල් හැමදාම තිබුණා. මූදෙත් තියෙනවා. අපි දැන් මූදෙත් හරනවා ගිහිල්ලා. පොඩ විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේවා පාවිච්චි කරන්න මේ අපේ තිබුණ සම්පත් අපට ලැබිලා තියෙන දායාදේ අපි දැනගන්න ඕනේ. අපි මහන්සි වෙලා සොයා ගන්නට ඕනේ මාර්ගය පාවිච්චි කරන්න. ඒ වගේ තමයි මැණිකුත්. මේ ලංකාවේ මැණික් තිබුණා. නොඑක් විදිහේ තාමත් තියෙනවා. හැමදාම තිබුණා. මම ඉතාල ඉදිරියට තව අවුරුදු 100 ගණනක් තියෙයි කියලා. හැබැයි ඒකේ ප්‍රයෝජනේ වැඩි ලංකාවේ අපේ ජනතාවට අපේ රටට ලැබුණේ නැහැ. පුද්ගලික ජාවාංක ජාවාරම්කාරයන්ගේ සාක්කුවට තමයි වැඩි යන්නේ. දැන් මොකද අපි කරලා තියෙන්නේ? මේ රජය ආවට පස්සේ මැණික් සංස්ථාවක් ඇති කරලා ගිය අවුරුද්දේ මේ මාර්ගයෙන් අපි 10,150,000 නැත්නම් මිලියන් 150,000 1,500,000 මේ රජේ විදේශ විනිමය වශයෙන් අපි හම්බ කරලා තියෙනවා එක අවුරුද්දෙන්. මේ අවුරුද්දෙත් නොඑක් බාධාවන් මැද්දේ මේ ලෝකයේ උද්දමනයේ හේතු කොටගෙන ජපන් කාර්යෝ ටිකක් මැණික් ගන්න ටිකක් පසු බැස්සා. ඒත් මම හිතනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට 13,50,00,000 පණිනවයි කියලා. සහෝදර වරුනි තමුන්නාන්සට පෙනෙනවා ඇති මේ රජේ වැදගත් වැඩ පිළිවෙලවල් ගෙනියනවා ඉදිරියට. මේ රට දියුණු කරන්න හැමෙන්නම් තමුන්නාන්සලා සියලු දෙනාටම සම් යම් සැප පහසුකම් ලබා දෙන්නට මේ රටේ තිබෙන්නා වූ සෑම සම්පතක්ම අපි පාවිච්චි කරලා උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ඒවා යොදවන්න. මෙන්න මේක තමයි මේ රජෙන් කරේ. පතල ගැඹුරු ගුණ නැනයි තුලිය තාන සටන අරදලය මෙද වූ සෙබනාන සිපිරි ගෙදර බත් රස දත් කිචිලාන උපට නවමු හිස අපගේ සොයුරාන උපට නවමු හිස අපගේ සොයුරාන සමාජයක් සම සම සම්පත බෙදනා උදා කරන්නට වෙර වීරිය යෙදෙනා සමාජයක් සම සම සම්පත බෙදනා උදා කරන්නට වෙර වීරිය යෙදෙනා උදානයකි කටහඬ සවනට වැටෙනා අනාගතය ජයතැඹ මං චෙත පෙනේනා අනාගතය ජයතැඹ මං චෙත පෙනේනා කල්කතා නායකතුමනි සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියගේ නායකත්වයෙන් යුත් එක්සත් පෙරමුණ ආණ්ඩුව වෙනුවෙන් මේ ආවැ ලේඛනය ඉදිරිපත් කරන්නට ලැබීම ගැන මා ඉතාමත් ආඩම්බර වෙනවා. 1970 මැතිවරණයෙන් පසු මා ඉදිරිපත් කරන තුන්වෙනි ආවැ ලේඛනය මෙයයි. මෙය දෙවන වර කියවීමේ යෝජනාව මා දැන් ඉදිරිපත් කරනවා. 1972 මැයි 22 වෙනිදා අප සම්මත කරගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නිවාල් රටක් වශයෙන් අපේ ස්වෛරී භාවය තහවුරු වුණා. බ්‍රිතාන්‍යයන්ට පැවති අපේ ගැතිකමේ සියලුම ශේෂයන් සහ මුල්ම ඉවත් කළ බව ඉතා පැහැදිලිව එයින් ප්‍රකාශ වූවා. පාර්ලිමේන්තුව යථාර්ථයෙන් ශ්‍රී ලංකා ස්වෛරී ජනතාවගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරන
ආයතනයක් බවට පත් වූවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා වාසී ජනතාව අපට පවරා දුන් වරමානුව සකස් කරන ලද්දක්. ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කරන සඳහා 1970 දී අපි ජනතාවගෙන් වරම් ඉල්ලුවා. ජනතාව ඒ වරම කිසිම අඩුවක් නැතුව අපට දුන්නා. ඒ අනුව සකස් කළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගැනීමට බැඳී තිබෙනවා. අපට මේ අරමුණෙන් ඈත් වන්නට කිසිසේත් බෑ. එම අරමුණ මුදුන් පත්‍ර ගැනීමට නම් පුරාසියවස් එකමාරකට වැඩි කාලයක් තිස්සේ පැවති අපේ සංකල්පයන් වෙනස් කළ යුතුව තිබෙනවා. නව ව්‍යවස්ථාව සමගම අලුත් දේශපාලන වාතාවරණයක් බිහි වී තිබෙන අතර ඊට සරිලන පරිදි ආර්ථික වටාපිටාවක් ඇති කිරීම අප සතු කාර්යයක්. දේශපාලන නිදහස යන්නට නියම අර්ථයක් දීමට නම් ඒහා එක්වම ආර්ථික නිදහසත් ලබාගත යුතුයි. දේශපාලන නිදහස නැමැති උතුම් අරමුණ ඉටු කර ගැනීමට ජීවතුන් අතර නැති හා සිටින අපි සියලු දෙනාම බොහෝ උත්සාහ දරුවා. ආර්ථික නිදහස ලබා ගැනීම සඳහා අද ජීවතුන් අතර සිටින අප කැප කිරීම කළ යුතුයි. ආර්ථික නිදහස යන්නෙන් අදහස් කරන්නේ බටහිර අධිරාජ්‍යවාදයට හා එහි ආයතනයට අපි බැඳී සිටින ආර්ථික බැමි වලින් නිදහස් වීමයි. සීමිත ජාතික ධනෝපායන මාර්ග ඇති හා ඒවායින් මෙතෙක් නියම ප්‍රයෝජනය නොගෙන ඇති කුඩා රටකට මේ ලෙහෙසි කටයුත්තක් නොවේ. බොහෝ දුරට එකිනෙකා මත රැඳී පවතින ලෝකයක ජීවත්වන අපට මේ කටයුත්ත ඉටු කිරීමේදී අපටම පාලනය කළ නොහැ. බොහෝ කරුණු හරස් වේ. අපරදිග ලෝකයේ විපර්යාසයන් ඇති කරන සුළු හමන සෑම හුළඟක්ම අප වෙත හමන්නේ කුණාටුවක වේගයෙන්. ඊශ්‍රායලයේ අරාබි රටවල් ආක්‍රමණය කිරීම නිසා සුවස්සල වසා දැමීමෙන් අපේ ආර්ථිකයට දෙදුරුම් කරන පහරක් එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නැව් ගාස්තු වැඩි වී බලවත් ජාතීන්ගේ කාණ්ඩායම් විසින් පාලනය කරනු ලබන කොන්ෆරන්ස් ලයින් නැමැති නැව් සමාගම් වලට අපි ගොදුරු වූ විට එයින් අපේ රටේ පාරිභෝගිකයන්ට පීඩා විඳින්නට සිදු වුණා. ඇමරිකාව ඩොලරයේ වටිනාකම හීන කළ විට එයිනුදු අපට දුක් විඳින්නට සිදු වුණා. බ්‍රිතාන්‍ය රන් පහුමේ මිල අනිශ්චිත තත්ත්වයකට පත් කළ විටද අපේ ගෙවුම් ශේෂයට මරු පහරක් වැදුණා. ජපානයේ යෙන් කාසිය හා ජර්මනියේ ඩොයිච් මාර්ක් කාසිය වටිනාකමේ වෙනස්කම් ඇති වූ විටත් ඒ රටවලින් බඩු ගන්නා විට අපට ඒ සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වුණා. අධිරග ධනපති බල ඇණියෙක්ෙන් උන්තව කරමු කොටු පොදු ජන සටන හුරු අපි වෙමු තරුණ තරු පොදු ජන සටන හුරු අපි වෙමු තරුණ තරු ඈතට දිස් සූරිය ගස් මත මල්ලස පිපුණේදා ඒ මං සලකුණු ඔස්සේවිදි දුක සැප ගතිමු බෙදා පොදු ජන සටන ගුරු අපි වෙමු තරුණ තරු පොදු ජන සටන ගුරු අපි 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 වෙමු තරුණ තරු සූරා කැඹින් උපයනු ලැබූ
පෙට්ටගමී පොට්ටනි ගැසු ධනපතියන්ගේ පුස්කන මුදල් සමාජ සංවර්ධනයට යොමු කිරීමේ විප්ලවීය යෝධ පියවර මෙසේ සනිටුහන් විය. අතීතයේදී අසාධාරණ ලාභ ලබා ඒවාට සෑහෙන අන්දමින් බදු නොගෙවු සමාජ විරෝධී කොටස්වලට විරුද්ධව මා මුලින්ම ක්‍රියා කළා. ලංකාවේ මුදල් නෝට්ටු විශාල වශයෙන් සංගවා ගොඩගසා තබා ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්. එසේ සංගවා ඇති මුදල් ප්‍රමාණය ගැන නානා ඇස්ටිමේන්තු තිබෙනවා. ඒ මුදල රුපියල් කෝටි 30ටත් 40ටත් අතර වන බවට නම් සැකයක් නැහැ. ඒ මුදල් මතුපිටට ගෙන්වා රටේ නීතියට ගැළපෙන පරිද්දෙන් ඒ මුදල් වලින් බදු අය කිරීමට මා ක්‍රියා කරනවා. දැනට පවත්න රුපියල් CS හා 50 නෝට්ටු අවලංගු කර තිබෙනවා. 1970 නොවැම්බර් මාසයේ 3 වෙනිදායින් පසු මේ නෝට්ටු අවලංගු වෙනවා. මේ මුදල් නෝට්ටු ළඟ ඇති සෑම කෙනෙකුටම ඒවා ඇති මූලික වටිනාකම හෙළි කරන්නට වේවි. එවැනි මුදල් නෝට්ටු ළඟ ඇති අයෙකුට ළඟම ඇති බැංකුවට මේ මුදල් නෝට්ටු ඉදිරිපත් කරන්නට වේවි. එසේ ඉදිරිපත් කරන මුළු මුදල රුපියල් 1000කට අඩු නම් ඒ නෝට්ටු සඳහා අලුත් නෝට්ටු ලබා ගැනීමට පුළුවන්. මුළු වටිනාකම රුපියල් 1000කට වැඩි නම් ඒ මුදල ඉදිරිපත් කරන්නාගේ බැංකු ගිණුමේ තැන්පත් කරනවා. එසේ බැංකු ගිණුමක් නැත්නම් අලුත් බැංකු ගිණුමක් ආරම්භ කරනවා ඇති. මුදල් තැන්පත් කළාට පසු සාමාන්‍ය පරිදි චෙක්පත් මගින් මේ මුදල් ආපසු ගැනීමට අයිතියක් ඔවුන්ට තිබෙනවා. තමා සංගවා ඇති මුදල් ගැන ඇති තතු ඉදිරිපත් කර ආණ්ඩුවට සහාය වෙන මෙන් මුදල් නෝට්ටු සංගවා සිටින අයගෙන් මා ඉල්ලා සිටිනවා. අවලංගු වන මුදල් නෝට්ටු භාරදීම පැහැර හරින්නට උත්සාහ නොගෙන ඒවා භාර දෙන අයට යම් යම් සහනයක් සැලසීමට මා සූදානම්. එසේ භාර දෙන මුදලින් හරි අඩක් බදු වශයෙන් ගෙන ඉතිරි භාගය ඒ අයට දීමට මා එකඟයි. ඔවුන්ට දෙන ඒ කොටසින් බදුවැය කරන්නේ නැහැ. තමන් ළඟ ඇති මුදල් නෝට්ටු භාර දීම ඒවා ළඟ තබාගෙන සිටින අයට වාසි ගෙන දෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ මුදල් වලින් සාමාන්‍යයෙන් බදු අය කර ගන්නට ගියොත් පසුගිය අවුරුදු වල හිඟ බදුද අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයිතිය ඇති නිසා මුදල් ළඟ තබාගෙන ඇති අයට බදු ගෙවීමෙන් පසු කිසිවක් ඉතිරි නොවන්නට ඉඩ ඇති බවිනි. එබැවින් තමන් ළඟ ඇති මුදල් නෝට්ටු ගැන අවංකව ප්‍රකාශයක් කර 50%ක් ලබා ගැනීම ඒ නෝට්ටුව තියාගේ යහපතටම හේතු වන දෙයක්. මේ බද්ද පැහැර හරින්නට උත්සාහ ගන්නා අයට ගුවන් විදුලිය මගින් මා අනුතුරු හැඟීමක් කරනවා. බොරු නම් දෙන හෝ වැරදි තොරතුරු සපයන හෝ වෙනත් අය ලවා තමාගේ මුදල් නෝට්ටු භාර දීමට තත්කරන අයට විරුද්ධව කටයුතු කිරීමේ බලතල වහාම ලබා ගැනීමට මා ක්‍රියා කරගෙන යනවා. එම බදු නොගවා ඉන්නට තත්කරන අයට දෙන දඬුවම අවුරුදු 2ක සිර දඬුවමක් හා ඔවුන් සතු මුළු මුදලම රජය සතු කිරීමයි. කොයිම කෙනෙකුට ගැලවීමට අසීරු වනසේ මේ නීතිය සකස් කරගෙන යනවා. ආණ්ඩුවට වංචා කිරීමට තත්කරන්න මහන්සි ගන්නේ යයි සැකකරුන් ලවන ඕනෑම කෙනෙකු වහාම සිර භාරයට ගන්නා මෙන් පොලිස් නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී තිබේ. මුදල් නෝට්ටු භාර දෙන සෑම කෙනෙකුටම තමා සපයන තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරන්නට සිදු වෙනවා. මුදල් නෝට්ටු සැඟවීමේ වැඩවලට විරුද්ධව ගන්නා මේ පියවර නිසා රුපියල් කෝටි 10කට නොඅඩු මුදලක් භාණ්ඩාගාරයට ලැබේ යයි මා අපේක්ෂා කරමි. Oh.
ගණපති පන්තිය කෙරේ බලපාන තවත් බදු යෝජනා දෙකක් ආයවැය ලේඛනයේ ඇතුළත් වේ. එන් එකක් පුද්ගලයන්ගේ වටිනාකම අනුව ඉහළන විශේෂ ආය කිරීමයි. මෙය ආය කරන්නේ ධන බද්දට අතිරේක රුපියල් 200,000ක් හෝ ඊට අඩු වටිනාකමක් ඇති ආයගෙන් මේ විශේෂ ආය කිරීම කරන්නේ නැහැ. එවැනි අයට යම් කිසි දියපොලක් ඇතනම් ඒ පදිංචිව සිටිනම් ඒ සඳහා රුපියල් 50,000ක් සහනයක් ලැබෙනවා. මගේ තුන්වෙනි ආයවැය යෝජනාව සමාගම් හා පුද්ගලයන් මත පනවා ඇති අනිවාර්ය ඉතිරි කිරීමේ වැඩපිළිවෙළයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලාභාංශ බෙදීම 12%කට සීමා වන අතර බදු ගෙවීමෙන් පසු ලැබිය හැකි වැඩිම ආදායම රුපියල් 3,500කට සීමා වෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ අවුරුද්දක කාල සීමාවකට පමණයි. මේ යෝජනා වලින් භාණ්ඩාගාරයට 22,50,00,000ක මුදලක් ලැබෙතැයි අපේක්ෂා කරනවා. අප මූණ පා සිටින මේ දුෂ්කර අවස්ථාව ගැන සලකා මුදල් කටයුතු ශක්තිමත් පදනමක පිහිටුවීමේ කාර්යවේට සෑම ජනතා කොටස්ම සහභාගී වී ආධාර කළ යුතු බව ඔබ සියලු දෙනාම දන්නා ඇති. ධනපති පන්තිය මත මහත් බදු බර පැටවීමට මා ක්‍රියා කළා. ඒ අනුව අඩු ආදායම් ලබන අයත් සුළු කොටසක්වත් බාර ගැනීම සාධාරණයි මම කල්පනා කරනවා. ඒ බදු පැනවීමේදී අත්‍යවශ්‍ය දේවල් හා සම්පූර්ණයෙන් නිදහස් කළා. එහෙත් සිගරට්, බීඩි, සුළුට්ටු බීරසා බෝතල් කරන ලද රා ඇතුළත් අනිකුත් මත්පැන්වල තීරුබදු තරමකින් වැඩි කිරීමට කටයුතු කර තිබේ. ධනපතියන් කෙරෙහි බලපාන පරිදි නිරතුරු බදු පැනවීම මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. ගේ අයවැය යෝජනා තුල දක්නට ලැබුණද දුප්පතුන් මතවන සුළු පරිමාණයේ බදු බර හේතුවෙන් සමගි පෙරමුණු රජයේ අයවැය කතා රට තැති ගැන්වීමට සමත් විය. On behalf of this government, I must take this opportunity to appeal to the people to have patience while remedial steps are taken to stave off bankruptcy and to correct the trends that have led to the present grave situation. We have to ask the people to be ready to face a period of some austerity while things are put right. For example, I would appeal to all those who wish to travel abroad on pilgrimages and on various holiday visits to postpone their journeys for a later date. All of us must help to extricate the country from the present impasse. We simply cannot allow the balance of payments position to deteriorate any further. මුදල් පනතේ 68 වෙනි වගන්තිය යටතේ 1968 දීත් 1969 දීත් ඉදිරිපත් කරන ලද වාර්තා ගණනාවකින්ම ගෙවීම් ශේෂ පිළිබඳ ඇතිවීමෙන් තිබූ බරපතල තත්ත්වය නැවත නැවතත් පෙන්වා දෙන ලද අතර යම් යම් ප්‍රතිකර්මද යෝජනා කරන ලදී. පුද්ගලික අංශය පිළිබඳ සීමා කිරීම සහිත මුදල් ප්‍රතිපත්තියක් මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලදී. ආණ්ඩුවේ ආයවැය ලේඛනයේ සැලකිය යුතු හිඟයක් පෙන්වුම් කරන ලද අතර බැංකුවලින් මෙම ආයවැය හිඟය සඳහා මුදල් යොදවන්නට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෙවීම් ශේෂවල තත්ත්වය තවත් උග්‍ර විය. මුදල් මණ්ඩලයේ වැඩිදුරටත් මෙසේ කියා තිබෙනවා. මෙම තත්ත්වය හේතු කොටගෙන විදේශ ගෙවීම් අතපසු වීම වලක්වන්නට විශේෂ වෙළඳ බැංකුවලින් කෙටි කාලීන ණය විශාල වශයෙන් ගැනීම හැරෙන්නට වෙන කළ යුතු දෙයක් මහ බැංකුවට නොවිය. ගෙවීම් පමා කිරීම සඳහා දැනට ඇත්තේ ණය ගැනීමේ මාර්ග පිළිබඳව නැවත සාකච්ඡා කරන්නට සිදු වුණත් තවදුරටත් කෙටි කාලීන විදේශ ණය ගැනීමට ඇති ඉඩකඩ සීමා සහිතයි. ගෙවීම් ශේෂ කරෙහි දිගින් දිගට බලපාන මෙම තත්ත්වය මගහරවා ගන්නට පියවර නොගත හොත් බිල්පත් ගෙවීම අතපසු නොකොට ගෙවීම් ශේෂ පවත්වාගෙන යාම දුෂ්කර වන්නට පුළුවනි. මේ තත්ත්වය සතුටුදායකයි කියන්නේ කොහොමද? ජනතාව මුලා කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් නියම තත්ත්වය හිතාමතාම විකෘති කළ බව දැන් පැහැදිලියි. මගේ යුතුකම ඇත්තේ අපේ ජනතාවට ඇත්ත කියා දී අපගේ අසීරු මුදල් තත්ත්වය පිළිබඳ ඇති තතු පෙන්වා දීමයි. දැනට ඇති ආයවැය යෝජනා ක්‍රම කපහැරීමට නව ආණ්ඩුවට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා යම් යම් තාවකාලික විධිවිධාන සලසා තිබෙනවා. ආහාර සඳහා බිල්පත් ගෙවීම, කාලය දීර්ඝ කිරීම, සමෝපාකාර තුක වෙළඳ සංස්ථාව මගින් මුදල් යෙදීම ආදිය ඒවායින් සමහරක්. දැනටමත් දුෂ්කරව ඇති තත්ත්වය තව තවත් පැටලිලි සහිතව හැකි නිසා සමහරක් විධිවිධාන හෙළි කරන්නට මා අදහස් කරන්නේ නැහැ. රට බංකොලොත් වීම වළක්වා දැනට ඇති බරපතල තත්ත්වයට තුඩු දුන් හේතුන් ඉවත් කිරීමට පියවර ගන්නා අතර ඉවසිලිවන්න සිටින ලෙස මෙම ආණ්ඩුව වෙනුවෙන් මේ අවස්ථාවේදී මහජනතාවට මා ආයාචනය කිරීමට කැමැත්තෙමි. කර ඇති වැරදි නිවැරදි කරගෙන යන මෙම අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයක අර පරිස්සමකින් කටයුතු කිරීමේ කාල පරිච්ඡේදයකට මුහුණ පෑමට සූදානම් වෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමට සිදු වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් වන්දනා ගමන් හා
නිවාඩු ගත කිරීම සඳහා විශේෂ සංචාරයේ යෙදීමට අදහස් කරන සියලු දෙනාගෙම ඒ ගමන් ටිකක් ප්‍රමා කරන ලෙස ආයතනා කිරීමට මට සිදු වී තිබෙනවා. අද මූණ පායති දුෂ්කර තත්වයෙන් අපේ රට මුදා ගැනීමට ආධාර වීම සියලු දෙනාගෙම යුතුයකමක් බව මම අවසාන වශයෙන් කියන්නට කැමතියි. අනාගත සුභසිද්ධිය සඳහා වර්තමාන සැප සම්පත් කැප කරන්නට සූදානම් නොවි මේ රට දියුණු කිරීම කරන්නට බෑ. තවමත් නූපන් අනාගත පරපුරේ යහපත සඳහා රට සංවර්ධනය කිරීමේ කටයුත්තේදී සෑම කෙනෙකුම තමනට ඇති වගකීම අවබෝධ කරගෙන ඒ උතුම් කටයුත්තට සහභාගී වෙන මෙන් සෑම කෙනෙකුටම මා ආයාචනා කරනවා. වෙනත් අවස්ථාවලදී නිතිපතාම වාගේ මා කළ ප්‍රකාශ යළි මෙහිදී සඳහන් කරන්නට මා කැමැතියි. මහන්සි වී සීරලෙස හා ක්‍රමවත්ව වැඩ කිරීමෙන් තොරව සංවර්ධනය කරා යහ හැකි වෙනත් රජ මාවතක් ඇත්තේ නැහැ. විදේශ ආධාර මත රැඳී සිටි සංවර්ධනය කරා ගමන් කරන්නට බැහැ. කාර්මික දැනුම වැනි විදේශ ආධාර අවශ්‍ය තැන්වලදී නිසැකයෙන්ම ඒවා ලබා ගත යුතුයි. එහෙත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමලා අපේ ශක්තිය අධිෂ්ඨානය මත අප විශ්වාසය තැබිය යුතුයි. අපේ රට වාසනාවන්ත ලක්ෂණ රටක නියම අන්දමින් දියුණු කළොත් අප සෑම කෙනෙකුටම උසස් ජීවන තත්ත්වයක් ලබා දීමේ සම ධන සම්පත් අපේ රටේ තිබේ. බුද්ධිමත්කම අතින් කවර ජනතාවකට වුවද දෙවෙනි නොවන ජනතාවක් ලංකාවේ සිටි. ඉතින් අපි කාටත් සාමේන එකමුතුකමින් ජීවත් විය හැකි සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැගීමේ කටයුත්ත කැමැත්ත හා අදිෂ්ඨානයේ අඩුවීමේ හේතුවෙන් කඩාකප්පල් නොවන්නට ක්‍රියා කිරීම අප කළ යුත්තකි. නිවාස හිඟයට පිළියම් යෙදීමට එදා සමගි පෙරමුණු රජයේ ගත් පියවර ගැන සඳහන් කරන මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. කලස්තිස්සේ පැවති නිවාස හිඟය නැති කිරීමට සෑහෙන පියවරවල් ගෙන තිබේ. එහිලා වඩාත් සැලකිල්ලක් දක්වා ඇත්තේ අඩු වියදමින් ඉදිකරන නිවාසවලටයි. 1970 ජූලි 15 සිට 74 දෙසැම්බර් 30 දක්වා ඉදිකළ හෝ ඉදිකර කරවාගෙන යන හෝ නිවාස ඒකක ගණන 1966කට නොඅඩුය. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු මුළු පස් අවුරුදු තුල කාලය තුලදීම ඉදිකරවා ගෙවල් 489ක් හා මෙය සසඳා බලමු. මේ අනුව මාසකට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඉදිකළ ගෙවල් ගණන 6ක පමණ වැදගම්මකට නැති එකක් වන අතර මේ ආණ්ඩුවේ නිවාස ඇමතිතුමා දවසකට ගෙවල් 13ක් ඉදිකරවා තිබේ. ගෙවල් අයිතිය පිළිබඳ සීමාව නිසා මුඩුකු දේපල ක්‍රමය මුළුමනින්ම නැතිවිය. ගසා කෑමට නිතරම සූදානම් වී සිටි ඉඩම් හිමියන්ගේ කූට උපක්‍රම වලින් ගැලවීමට බලා සිටි දහස් ගණන් ගෙවල් කුලි ගෙවන්නන්ට මේ නිසා තමාගේම ගෙයක් අයිතිකර ගැනීමේ සිහිනයද සැබෑවිය. සෞන්දර්ය ගැලීලත් සංවේදී බවද ක්‍රීඩාවෙන්ලත් ශික්ෂණයද මෙම පරිණත කෘතහස්ත දේශපාලනඥා බිහිකිරීමේලා මහෝපකාරී වූ බවට සැකයක් නොමැතිය. හෙළ සිනමාවේ ප්‍රථම රංගවේදියා වූ මෙම සෞන්දර්ය වාදියානු ප්‍රකට ක්‍රීඩකෙක් දුවහ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා පරිපාලනයටද සම්බන්ධ වීය. ඇයි අපි ක්‍රිකට් විතරක් අහක දාන්නේ? අය අනිත් සෙල්ලම සෑහෙන ප්‍රමාණයකට වියදම් දරන්න සිදෙනවා. බාගෙලට වොලිබෝල් තමයි අඩුම වියදම වෙන්නේ පුළුවන් වෙන්නේ. ටෙනිස් ගැහුවත් පාපන්දු ගැහුවත් මගර පාපන්දුට ඒ තරම් වියදමක් නැහැ. නමුත් ඒක සෑහෙන විදිහට පළපුරුදු පුහුණු කිරීම ආදී දේවල් වලට දිහා බලනවා සෑහෙන වියදමක් දරන්න ඕනේ. හොකි වෙන්න පුළුවනි, දිවීම වෙන්න පුළුවනි, නොඑක් තරඟ වලට නැත්තම් නොඑක් ආකාරයෙන් ක්‍රීඩා අංශ වලට යම් වියදමක් දරන්න නැතුව මේක කරන්න බෑ. අපේ තරුණයෝ දලාවතේ අපි අරින්නද බලාපොරොත්තු වෙන්නේ? එසේ නැත්තම් සෑහෙන වැදගත් එයාලගේ දක්ෂකම් අනුව දිනු ක්‍රීමට ඊටත් දීමයි තියෙන්නේ. අපි ලෝකයේ සමාජයට ඇති නැද්ද? එංගලන්තයට සීමා වෙලා නැහැනේ. තවත් රටවල් කීපයක්ම ලොකු රටවල් විතරක් නෙමෙයි පොඩි රටවල්.
සෑහෙන ප්‍රමාණයක් අද ක්‍රිකට් තරගයට බහලා තියෙනවා. ඒ අනික ක්‍රීඩා තරඟවලට බහිනවා වගේම තමයි. එකන්ද ওই විදිහට මේක බොහොම මේ සීමා සහිත තත්වයකට කල්පනා කරන එක මම හිතන්නේ වටිනවයි කියලා. රට ගැන කල්පනා කරනකොට ඊට වඩා දුරදිග කල්පනා කරලා වැඩ කරන්න තියෙනවා. ඉදම් හා නිවාස අයිතිය සීමා කරමින්ද ආහාර සඳහා සලාක කූපන් ලබා දෙමින්ද උදා වී ඇති මූල්‍ය අර්බුදයන් ජය ගැනීමට පටි තද කරගත යුතුව ඇති බවට රජය ප්‍රකාශ කළේය. එවන් කැපකිරීමක් පාලක පන්තිය විසින් සිදු නොකරන බවට බොහෝ චෝදනා නැගෙන්නටද විය. එදා දියත් කළ පිරිමැසුම් මග හේතුවෙන් නිර්මිත හාල් පොල්ල මිරිස් පොල්ල වැනි ආර්ථික සම්බාධක නිසා රජය හා ජනතාව වඩ වඩාත් දුරස් වන්නට විය. ඉදම් ප්‍රතිසංස්කරණ කටයුතු වලින් නැති වූ වාසිදායක වැඩපිළිවෙළ නිසා ඇරඹුණු කෘෂිකාර්මික යෝජනා ක්‍රම වලින් ජනි පලාත්වල රැකිරස්ථා විරහිත තරුණයන්ට සෙතක් සැලසුන්. නගරබද රැකිරස්ථා විරහිත තරුණයන් පවා දැන් වැඩි ඉඩම් ඇති පලාත්වලට යන්නට පටන්ගෙන ඇත. ඊට හේතුව මේ රටේ ආර්ථික පුනර්ජීවය ඇතිකරන පිණිස කරගෙන යන වැඩ කටයුතු වලින් බිහිවුණ නවෝදය නිසාය. අපි බොහෝ දේ කර ඇත්තෙමු. එහෙත් ඊටත් වඩා දේ කරන්නට තිබේ. අපේ මීළඟ පියවර කුමක්ද? අප අපේක්ෂක ඉලක්කය වන සමාජ ප්‍රජාතන්ත්‍රයක් කරා යහ හැකි පරිදි අපි අපේ ඉදිරි වැඩපිළිවෙල සකස් කර ගැනීමය. සමාජවාදය නිකම් බලා සිටීමෙන් හෝ ලැබූ ජයග්‍රහණයෙන් තහවුරු කිරීමට කල් ගැනීම ගැන නන්දඩවිල්ලක යෙදවීමෙන් ලබාගත හැකක් නොවේ. සමාජවාදයට යන මාවතේ අතරමඟ ගිමන් හැරීමට අම්බලන් නොමැතිය. ඒ සමග තීරසර අධිස්ථානයකින් යුතුව නොනවති ඉදිරියට යා යුතු ගමනක්. ඒ ධනපති පන්තියේ ආර්ථික බලය දියකර ගැනීමේ ඒකායන වැඩපිළිවෙල විදේශ අධිරාජ්‍යවාදී කොටස් හා සමග එක්වෙන මේ පන්තිය යළි හිසෙසවීමේ හා නව පණක් ලබා ගැනීමේ ඇති හැකියාව නිතරම පෙන්නුම් කර තිබේ. සමාජවාදයේ ගොඩ නැංවීමට දුෂ්කරතා අගහිංගකම් හා කැපකිරීම් මත කරන්නේ අනාගතයේ ඉසුරුමත් කිරීමේ කටයුතු වලදී ඇතිවෙන දුක් වේදනා උපදවන අඩුලුහුඩුකම් වලට මුහුණ දෙන්නේ වැඩ කරන ජනතාව. සමාජවාදයේ ගොඩ නැංවීමට දුක් විඳින්නට යයි කියමින් ආණ්ඩුව ඊළා හොඳින් පෙනී යන අර්ථවත් පියවරවල් නොගන්නේ නම් වැඩ කරන ජනතාව නිහඬව මේ දුක් විඳ දරා නොගනු ඇත. වරින් වර පොදෙන් පොද දෙන සමාජවාදය ඔවුන්ට තේරුම් යන්නේව තේරුම් ගන්නට හැකිවන්නේවත් නැත. නිහීන සැප සම්පත් සොයන ධනපති අතලොස්සක් සුරසැප විඳිද්දී වෙහෙස වී වැඩ කර ඇති අඩුලුහුඬුකම් නිසා පැන නගින දුක් කම්කටොළු විඳ දරා ගන්නට වැඩ කරන ජනතාව සූදානම් නැත. නැගිගෙන එන කර්මාන්තවල සැකස්ම විස්තර කරන විට නිකතින්ම එහි ලක්ෂණ අනාවරණය වන අතර එහිම දුෂ්ට වේතනාවන් ගැබ්ව ඇති බවද හෙළිවේ. දැනටමත් මා සඳහන් කර ඇති සංඛ්‍යා ලේඛන මේ තත්ත්වය තව තවත් විස්තර කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. රුපියල් 27 කෝටි 30 ලක්ෂයක මුළු ආයෝජනා ප්‍රමාණයත් අද පවුල් කාණ්ඩම් 40ක සතුව තිබේ. ඒ 40 සතුව ඇති ආයෝජනා ප්‍රමාණය රුපියල් 20 කෝටි 50 ලක්ෂයක. මෙය පුද්ගලික කර්මාන්තාංශයේ මුළු ආයෝජනා ප්‍රමාණයෙන් 51.24%. ඒ අන්දමින් ආර්ථික බලය සුළු කොටසක් අතට පත්වීම සමාජවාදය කරා යන රටකට යෝග්‍ය දෙයක් නෙමෙයි. අනාගතයේ පිළිගත් උසස් හැඟීම්වලින් යුතුව චාම් ජීවිතය ගත කරන ලෙස අප ජනතාවගෙන ඉල්ලා සිටිද්දී ඉහතින් කී කරුණු නිසා ඔවුන්ගේ සිත් තුළ සැක පහළ වීමට ඉඩ ඇත. ජනතාව සමහර විටකදී උසස් හැඟීම්වලින් තොර අයවන්නට පුළුවන් වූවත් පවත්නා තත්ත්වය නිසා චාම් ජීවිතය ගත කරන්නට ඔවුන්ට නියම වී ඇත. නැගිගෙන එන මේ කර්මාන්ත ධනපති පන්තියේ අලුත් පෝසතුන් කොටසක් බිහි කරන්නේද? මා කලින් සඳහන් කළ සංඛ්‍යා ලේඛන අනුව බදුසාන හා බදු නිදහස මුවාවෙන් පවුල් කාණ්ඩයම් 14ක් එක්සත් කරගෙන ඇති ලාභ ප්‍රමාණයේ විශාලත්වය පෙනේ. මේ අයවැයෙන්
මාවුන්ද බදු දැරට අසු කර අප සෑම කෙනෙකුටම පැවරණ සමාජ වගකීම් වලින් කොටසක් ඔවුන් මතද පැටවීමට ක්‍රියා කෙළෙමි. එහෙත් කර ඇති දේ ප්‍රමාණවත් කරන්නට ඇත්තේ මෙපමණක්. අප සමාජයේ සමාජවාදී පෙරළියක් ඇති කිරීමට දිරුම් දී සිටිමු. අප අපේම ක්‍රියාවලින් පැරණි ක්‍රමයට සම්බන්ධ වූ අලුත් සූරා කන්නන් දී කරන්නේ නම් අපට ඒ ඉලක්කය කරා ළඟා විය නොහැක. මේ ආණ්ඩුවේ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන් කඩා කප්පල් කර අඩපණ කර බාධා කර ඒවා පුහු දේවල් බවට පත් කිරීම මිස වෙන දෙයක් ඔවුන්ට කළ නොහැක. ඔවුන් කරන හානිය වඩාත් විශාල විය හැක්කේ. හොඳ හිතකින් යුත් මිත්‍රයින්ගේ විස්කෙන මේ කටයුතු කිරීමට ඔවුන්ට පුළුවන් බැවිනි. අපේ පාරම්පරික හතුරන් හා එක් වූ මේ අලුත් පෝසතුන් අප සමාජයේ දකින්නට ලැබෙන විකෘතිමත් කම හා අවසාගත තත්වයටද වගකිය යුතු බව හොඳින් කරුණසේන විට පෙනී යයි. එබැවින් සමාජවාදී සටන් කලාපය තවතවත් පුළුල් කිරීම ඉදිරි කාලය තුළදී අප නොබියවම කළ යුතු වෙමු. ආර්ථිකයේ පාලනය වඩාත් ශක්තිමත් ලෙස අප අතට ගත යුතු ඇත. දෙගඩියාවෙන් හා වැනෙන සුළු අන්දමින් ක්‍රියා කිරීම අනතුරු ළඟට කැඳවා ගැනීමට අප එසේ කළොත් එය මේ රටේ තරුණ පෙළ අප කෙරේ තබූ විශ්වාසය පාවා දීමකි. කෘෂිකාර්මික පෙරළිය නිසා පැනනගෙන පුදුම උපදවන උද්‍යෝගය අපි දුටුවෙමි. සමාජවාදී පෙරළියක් ඇති කිරීමට නොබියව අපි තව තවත් කියවරවල් ගතහොත් ඒ මගින් කොතරම් උත්පාදිත වැඩ කටයුතු බිහි කළ හැකිද? සමාජවාදී ගමනේ ගිමන් නිමාලන අම්බලන් නුමැති බව ප්‍රකාශ කළ මේ අභීත මාක්ස්වාදියාගේ ජීවන ගමනේ අවසන් භාගය ධනේශ්වර විවෘත ආර්ථිකයට මන්පෙත් විවර කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට උපදෙස් සපයන තැනකට තල්ලු වී ගිය බවට ඇතෙමෙකු චෝදනා කළද ධනේශ්වරී ලාභාංශ දුගී දුප්පතුන්ගේ අභිවෘද්ධිය සඳහා භාවිත කරමින් සූරා කෑමෙන් තොර සම සමාජයක් බිහි කිරීමට ගත් වෙහෙස මෙවන් චෝදනාවන් තුල ලඝු කළ නොහැක. මා සංගරත්නයෙන් අවසරයි. මා මිත්‍ර සහ සහෝදර ඇමතිවරුන්ගෙන් අවසරයි. මා මිත්‍ර සහ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් අවසරයි. සහෝදරයනි, සහෝදරවරුනි, අද දින ජාත්‍යන්තර කම්කරු දිනයක්. අපි වගේම ලෝකයේ සෑම රටවල් වලම කම්කරු ජනතාව අද ලෝකයේ කම්කරු පන්තියේ සහෝදරාත්මක සුබ පැතුම් හුවමාරු කරගන්න දවසක්. එම නිසාම අපේ යුතුකමක් තිබෙනවා අද ලංකාවේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් මේ ලෝකයේ සිටින සෑම කම්කරු සංවිධානවලටත් කම්කරු සහෝදරයන්ටත් අපේ සහෝදරාත්මක සුබ පැතුම් මේ අවස්ථාවේදී පිරිනමන්. සහෝදරියනි, සහෝදරවරුනි, මේ ලංකාවේ මා දන්න හැටියට 1930 හිටන් මේ දින පෙළපාලි සහ උත්සව සහිත රැස්වීම ඇති කරලා තියෙනවා. ඒ රැස්වීම වලදී මම හිතනවා යුද්ධ කාලයේදී අර 1971 අපිට මැදිනියක් තියන්න බැරි වුණා මේ දඩබිඩි විප්ලවකාරයෝ නිසා. ඒ අර මම හිතන අනිකුත් සෑම 1933 හිටන් සෑම මැදින පෙළපාලියකට සහ රැස්වීම වලට මා සහභාගී වුණ කෙනෙක්. මගේ හැඟීමේ හැටියට ඒ ඔක්කොන්ට වඩා අද මේ මැදිනිය අපට තීරණාත්මකයි. මම ඒසේ කියන්නේ මේ කාරණා නිසා. 1970 මේ මාසේ අවසාන භාගයේදී මේ රටේ ජනතාව සියම කැමැත්තෙන් තමන්ගේ සිය ඡන්ද බලය පාවිච්චි කරලා දරුවාගේ මැතිනියගේ නායකත්වය ඇතුව මේ රටේ සමගි පෙරමුණ ආණ්ඩුවකට බලය දුන්නා. ඒ බලය දුන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි,
ඒ බලය දුන්නේ පැහැදිලි වශයෙන් අපි ඉදිරිපත් කරපු ක්‍රියාමාර්ගයකට සමුන්නාන්සලගේ බලය දුන්න මෙන්න මේ මේ වැඩ කරන්නයි කියලා. එයින් ප්‍රමුඛ තැනක් තිබුණේ මොකද්ද? අලුත් විවස්ථාවක් මේ රටේ සිතුම් පැතුම් අනුව මේ රටේ ඉතිහාසයට ගැළපෙන මේ රටේ සමාජ තත්ත්වයට ගැළපෙන අපේ ස්වෛරී බලය තහවුරු වෙන ආණ්ඩු ක්‍රමයක් ඇති කරන්නයි කියලා. ඒ කාරණාව අපි ඉෂ්ට කෙරුවා මේ රජයේ තමුන්නාන්තල වෙනුවෙන් ඒක ඉෂ්ට කෙරුවා. ඒ ඉෂ්ට කරලා තමුන්නාන්තලට තමුන්නාන්තලගේ නියම බලය තමුන්නාන්තලගේ අතට දුන්නා. මේ ආණ්ඩුව ඇති වෙන කලින් ඇති කරන කලින් මේ රටේ ආණ්ඩු බලය දේශපාලන බලය සම්පූර්ණ බලය මේ රටේ තිබුණේ කාගේ අතේද? විදේශික බිසව කෙනෙකුගේ, එංගලන්තයේ බිසවගේ අතේ. ඒක සම්පූර්ණයෙන් වෙනස් කරලා පළවෙනි වරට ලංකාවේ ජනතාවගේ බලය පිට මේ රටේ ආණ්ඩුව පිටවීම තමුන්නාන්සේලාගේ අතට තමුන්නාන්සේලාට අපි බාර දුන්නා. මේක තමයි අපි කරපු ලොකු වැඩේ. අද තමුන්නාන්සේලා තමයි තමුන්නාන්සේලාගේ බලය උඩයි අපේ ආණ්ඩුව ගෙනියන්නේ. මෙන්න මේක තමයි තමුන්නාන්සේලා අපට දුන්න වරම. මේක ඒ විදිහට තමයි අපි ඉෂ්ට කරලා තියෙනවා. ඒ ආණ්ඩු බලය ඒ ආණ්ඩුව ඇති කරනකොට තමුන්නාන්සේලා දුන්න බලය උඩ වරම උඩ අපට ආයිතිය තිබුණා. මේ ආණ්ඩුව නැත්නම් මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තුන් අවුරුද්දක් තියනවාද, පස් අවුරුද්දක් තියනවාද, හත් අවුරුද්දක් තියනවාද, දහ අවුරුද්දක් තියනවාද කියලා අපිට තීන්දුව කරන්න පුළුවන්. සමාජවාදී කරා ගමන් කරන්න එක. තමුන්නාන්සේලාගේ පැහැදිලි වර්ම තියෙන්නේ මේ රට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරන්නයි. මේ රට ක්‍රමානුකූලව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී රටක් කරනවා නම් එකම මාර්ගයෙන් එක කරන්න පුළුවන්. මේ රටේ ධනපති පංචයේ ආර්ථික බලය සහ දේශපාලන බලය සම්පූර්ණ පරිපත්තන් කරුවොත් පමණයි. එතකොටයි මේ වැඩේ ඉෂ්ට කරන්න පුළුවන්. ඒ වැඩේ අපි කරගෙන යනවා. ඒ වැඩේ අපි කරගෙන යනවා. කල්වාගමැතිනිගේ නායකත්වයේ යටතේ ඒ වැඩේ යනවා. බගලට නැතම් තමුන්නාන්සේලා බගලට කියලා ටිකක් හෙමින් වැඩි කියලා නෑ සහෝදරයා. හෙමින් වුණාට ඉස්තිරයි ඒ වැඩේ, ඉස්තිරයි ඒ වැඩේ. පාවෙන්න බා ටිකක් පංගෝ කියලාට හිමින් යන මිනිහා වැඩි, අනිත් කෙනාට වැඩි එතනට යනවා ලේසියෙන්. මොනවද අපි කරලා තියෙන වැඩ? මූලික වශයෙන් අපි ඊදම් සීමා කරලා තියෙනවා. කොබ්බෑ කඩුව ඇමතිතුමාගේ කඩුව යොදනවා හැම විදිහටම හැම පැත්තටම. ආද ධනපති පන්තියේ බෙල්ල කැපීමට සෑහෙන ප්‍රමාණයට ඒ කඩුව යෙදෙන බව අපි ආඩම්බරෙන් කියන්න ඕනේ. ඊළඟට ගෙවල් සීමා කරලා තියෙනවා. එක මුදලාලි කෙනෙකුට ගෙවල් 250ක් තිබුණා. ඉතින් ඒ මිනිහා තරහ වෙන්නේ නැද්ද අපි එක? එක්කෙනෙකුට තිබුණාලු මේ පිට කරන සහෝදරයා කියන 311ක් තිබුණා. මක්ක කරන්නද මේ කණ්ඩය? ඊට පස්සේ අපිට දන්නන්නේ නැති
සහෝදරවරුනි මේ අපි කරගෙන යන වැඩ තවුඟක් රාසියක් තියෙනවා මේ වැඩේ එක කියන්න බෑ නුත් මේවා අඩියෙන් අඩිය යනකොට මම හිතනවා 1977ට ඉස්සෙල්ලා ධනපති ක්‍රමය ධනපතිව අවෝසි වෙයි කිය. ඉතින් මේවා කරගෙන යනකොට සමුන්නාන්සලා අපි පුදුම වෙන්න ඕනේ නෑ අපේ ජයජාවදන මහත්තයලා UNP කාර්යයක ඇති වෙලා ප්‍රතිවිප්ලවයක් කරන්න යනවා ජයජාවදන මහත්තයා කනගාටු වෙනවා කන්න ලව් කරනවා එයාට තැනක් නැtei කියලා එයාට තැනක් නැහැ තමයි අපි බලාපොරොත්තු වෙන තැනක් දෙන්න මේ රටේ ධනපති පන්තියට තැනක් දෙන්න නෙමෙයි අපි මේ රටේ ආණ්ඩු බලය ගත්තේ කියලා පැහැදිලි කරන්න ඕන අනිකුත් මහත්තුන්ට තමුන්නාන්සලා පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා අපි ලෑස්ති නැහැ උඹලගේ යට වෙලා උඹලට ඉඩ දීලා මේ රට නැවතත් උඹලගේ පාලනයට යට කරන්න ලෑස්ති නැති බව අද තමුන්නාන්සලා ප්‍රකාශ කරලා තියෙනවා මේක තමයි තමුන්නාන්සලාගේ වැදගත්ම ප්‍රකාශය අද මේ පෙරපාලියේ මේ ලක්ෂකයට කිට්ටු වෙන ජනකායක් අද මෙහෙ රැස්සලා තමුන්නාන්සලාගේ පැහැදිලි ප්‍රකාශයක් අන්න ඉතනයි තමුන්නාන්සලා කරලා තිබෙන්නේ අන්න ඒක තමයි වැදගත් වෙලා තියෙන්නේ මේ අද දින පෙරපාලියේ මේ රටේ සමාජවාද ගමනය අපි ආරම්භ කෙරුවේ ධනපතියන්ට බය වෙලා පැනලා දුවන්න නෙමෙයි ජයජාවදන මහත්තයාට මතක් කරන්න ඕනේ මේ රටේ අධිරාජ්‍යයෙන් වාදින් එක්කන් හැප්පිලා කෙලිම මූණට මූණලාලා සටන් කරුවේ 1933 ඉඳන් මේ ලංකා සම සමාජ පක්ෂයයි කියලා මේ රටේ කම්කර ජනතාව බය නැතුව මේ මිනිස්සු එක්කන් සටන් කරන්න සූදානම් වුණා නම් මේ වගේ හාල් මැස්සෝ එක්කන් සටන් කරන එක ලොකු වැඩක් නෙමෙයි කියලා පැහැදිලි වශයෙන් ජයජාවදන මහත්තයා මතක් කරන්න ඕනේ මහජන මන්ත්‍රී ධූරයට අතිරේකව 1955 දී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයටද ආචාර්ය එන්.එම්. පත්විය 1936 පෙබරවාරි 22 දින සිට 1977 දක්ෂිණාංශික ජනරැල්ලට වම සෝදා යනතුරුම අකණ්ඩව මන්ත්‍රී ධූරයේ දරමින් ජනතා මෙහෙවරට කැප වුණේය ආචාර්ය එන්.එම්. පෙරේරා වියතානු සමාජගත කළ දැක්ම ඉදිරියට ගෙන යාමේ හෝ නොයාමේ වගකීම 1979 අගෝස්තු 14 වනදා සිට සමාජයේ සතු මෙහෙවරක් බවට පත් විය. මෙහි එන ගී කණ්ඩ කීපයක් ලංකා සමසමාජ පක්ෂයේ උදාර උදානගී සංයුක්ත තැටියෙන් උපුටා ගැනුණි. සූර්ය මලින් උපන් ආචාර්ය එන්.එම්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිෂ්පාදනයේ පිටපත සහ ඉදිරිපත් කිරීම රෝහණ දේව පෙරේරා. නාද ශික්ෂණය රවීන්ද්‍ර සංජීව පෙරේරා.